ගරු කතානායකතුමනි, මට ගරු දිනේෂ් ගුණවර්ධන අමාත්‍යතුමාගෙන් අතුරු ප්‍රශ්න තුන අහන්න හැකියාව තියෙනවද? හැකියාව තියෙනවා. හැකියාවක් නැත්නම් පිළිතුරු දෙන්න අමාත්‍යතුමා එන්නේ. මගේ පළවෙනි අතුරු ප්‍රශ්නය ගරු කතානායකතුමනි, මේ සාමවිනිසුරු වරුන් අලුතෙන් පත් කිරීමේදී ඇති කරලා තිබෙන නිර්ණායක මාලාව කුමන පදනමක් යටතේද නිර්මාණය කරලා තියෙන්නේ? අලුත් කියනකොට ඔබතුමා නිශ්චිත කරන්නකෝ, අලුත් කියන්නේ කුමක්ද? දැන් පහුගිය වකවානුවේ මේ උසස් පෙළ ඇතුළු නිර්ණායක මාලාවක් පනවල තියෙනවා. මේ නිර්ණායක මාලාව සකස් කිරීමට පදනම් කරගත්තේ කුමන සාධකද? අධිකරණ ඇමතිතුමා සාම විනිසුරු පදවි දීම සඳහා යම්කිසි සුදුසුකම් මාලාවක් අවශ්‍ය බව පිළිගෙන සකස් කරන ලද නිර්ණායකයන්. ඒවා ක්‍රියාත්මක කිරීම තාම සිදුවෙලා නැති බව කියන්න ඕනේ. අලුත් අධිකරණ ඇමතිතුමා විසින් එය සැලකිල්ලට භාජනය කරනවා ඇති. මගේ දෙවැනි අතුරු ප්‍රශ්නය කියන්නකෝ. නෑ, ඉඩ දෙන්නකෝ අපේ අලුත් නායකයෙක්ට. අලුත් නායකෙක් බිහි කරන්න උදව් වෙන්න. ගරු නියෝජ්‍ය ගරු කතානායකතුමනි, මගේ දෙවැනි අතුරු ප්‍රශ්නය, අපි දන්නවා ගම්මට්ටමේ සමහර ග්‍රාමීය නායකයෝ ඉන්නවා, සමහරලාට උසස් පෙළ සමත් නැහැ. දැන් අපි බැලුවත් මේ දේශපාලනේ උසස් පෙළ සමත් නැතුව දේශපාලනේ කීර්තිමත් නායකයෝ බිහි වෙලා තියෙනවා, දීප්තිමත් නායකයෝ ඉඳලා තියෙනවා. ඒ නිසා ගමේ සමාජ සේවා වැඩ කරන, පොදු වැඩ කරන, අවංකව කටයුතු කරන අයට මේ උසස් පෙළ කියන කාරණය බාධාවක් වෙලා තියෙනවා. ඒක ගරු අමාත්‍යතුමා පිළිගන්නවද? ඒ සැලකිල්ලට ගත යුතුයි කියන අදහස අනුව අලුතෙන් අධිකරණ ඇමතිතුමා විසින් මේ සමාලෝචනයට භාජනය කරනවා ඇති. ගරු අමාත්‍යතුමාට සහතිකයක් දෙන්න පුළුවන්ද, මේ නිර්ණායක මාලාව කොපමණ කාලයක් තුළ එළිදක්වලා මේ උසස් පෙළෙන් බාධා සිදුවෙලා තියෙන සාමිනිසුරු පත්තිම් වලට අදාළ කොන්දේසිය යාවත් කාලින කිරීමේ කටයුතු සඳහා කාල රාමුවක් ඔබතුමාට මේ ගරු සභාවට සාතික කළ කියන්න පුළුවන්? ගරු මන්ත්‍රීතුමා අහන ප්‍රශ්නය ඉතාම හොඳ ප්‍රශ්නයක්. මම ඒට පිළිතුරු දීමට දැන් උත්සාහ දරන්නේ අධිකරණ අමාත්‍යංශයේ වැසිසේ එනවා. ඒවල ඇහුවත් අධිකරණ ඇමතිතුමාගෙන් බැඳීමක් සහිත පිළිතුරක් ඔබට ලබා ගන්න පුළුවන්. බොහොම ස්තුතියි කතා.